ఐబోవన్ అర్ధవసి ఒకలంట శుభారంచి అగ్ఞతమై కథా కరణ అని ఒకళ్ళని మతగదిమ యూకే స్టూడెంట్ వీసా సంబంధం బ్యాడ్ న్యూస్ కత్తిరి కలిం వీడియోకి కథా కరే అర పిఎస్డబ్ల్యూ నవర్తన్యన గాని మా సహాయకట అడు కరణ్యన అవర్దు దేకక తీనేక ఇతిన్ హెబై ఉన్న అర్ధవసి ఒకలంట తవత్ ఏకత్ ఎక్కమ అరం ఇల్ల తీనే శుభారంచియ ఏక శుభద అశుభద ఎత్తరమ ఒగల్ల తీర్నే కరంద మా మేక శుభ విదిర ఇదల కథా కరిని అన్న ఈ వగేమ మేకట అని అశుభ వెన్నత్ హేతు కీపేకుత్ మా ఒగలన కథా కరన కొహమరి మే వీడియోకి ఇది అపి అద కథా కరము మే అలుత్ అప్డేట్ ఎక సంబంధం ఎత్తరమ అప్డేట్ ఎక కూడ మేక తమ నిల వర్షయం సందహం కర్ల నే నమత్ మేక అర కలిం పిఎస్డబ్ల్యూ కథా వగే తమ న్యూస్ ఎకక్ విదిర అవిల్ల తీర్ని అపి ఆర్టికల్ ఎకత్ ఒగలంట పెన్నన్న దెన్ కథా కరము మే దేవల్ ඉතින් මේ හැම දෙයකටම යන්න කලින් ඉතින් ඔයගොල්ලන්ට මතක් කරන පණිවිඩය හැමදාමත් මේක මතක් කරනවා අද දවසේත් අලුතෙන් එකතු වෙච්ච අයට සහ පරණ subscribe නු කරපු හැමෝටම ආරාධනා කරනවා පල්ලෙහා තියෙන සුදු පාට subscribe button එක click කරන්න. ඔයගොල්ලන්ට ඒ වගේම මතක් කරනවා ඊට එහා පැත්තේ තියෙනවා bell එකක්. මේ bell එක click කරන්න. මේ සීනුව click කරගත්තොත් ඔයගොල්ලන්ට හැකියාවක් තියෙනවා මේ වගේ වැදගත් video එකක් දාපු ගමන් ඒකේ notification එක ඔයාලගේ device එකට ගෙන්න ගන්න. එහෙනම් අද අපි කතා කරමු මේ ඇවිල්ලා තියෙන news එක මොකක්ද කියලා. hot hot news එකක් අපි ඉතින් මෙන්න මේ පැය 20 කාලය ඇතුළතදී තමයි ඔයගලන්ට උපයා ගන්න දෙයක් උපයලා ඔයගලගේ ටියුෂන් ෆී එක හෝ එමු නැත්නම් ඔයගලගේ accommodation මේ වගේ වලට තියෙන වියදම් ඔයාලගේ expenses ටික cover කරගන්න තියෙන්නේ. ඉතින් මේක ගොඩක් අයට ගැටලුවක් විදිහට තිබුණා. මොකද සමහර අයට අර දැන් dependent කෙනෙක් එක්ක ගියේ නැත්නම් තනියම ඉන්න අයට එමුකින් මේ මුදල් එකතු කරගන්න කී පොඩි ගැටලුවක් තිබුණා. මොකද ගොඩක් අය ඉතින් මෙහෙන් සල්ලි පෙන්නලා නෑ යන්නේ. අතරම සල්ලි තියාගෙන නෙමෙයි යන්නේ. ඉතින් ඒගොල්ලෝ university fee එක පවා මේවා හරහා තමයි ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මෙතනට ඇත්තටම සුබ ආරංචියක් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේගොල්ලෝ ප්‍රොපෝසල් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේක අප්‍රූව්ඩ් නැහැ. මේක ප්‍රොපෝසල් එකක් විදිහට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මෙතනදී ඒගොල්ලෝ කියලා තියෙන්නේ මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා විදිහට ඇවිල්ලා ඉන්න අයට මේ ලබා දෙන පැය 20ක කාලය ඇත්තටම එක පැය 30කට කරන්න කියලා. එහෙම නැතිනම් පැය 30 නැතුව මේක unlimited විදිහට දෙන්න පුළුවන් ද කියන මෙන්න මේ ප්‍රොපෝසල් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං හිතනවා දැන් මේක කියපු ගමන්ම ගොඩක් අයට නිකන් හිහෙ මලක් පිපුණා වගේ වෙන්න ඇති කියලා. මොකද ඔයගොල්ලෝ ගොඩක් බලාපොරොත්තු වෙන දේ තමයි ගිහිල්ලා වැඩිපුර මුදල් උපයන එක සම්බන්ධව. හැබැයි ඉතින් මේක එකම කාසියේ දෙපැත්තක් වගේ කාරණාවක්. ඒ පැත්තෙත් කාරණා තියෙනවා මේ පැත්තෙත් කාරණා තියෙනවා මම මේ වීඩියෝ එක ඉස්සරහට යන ගමන් මේකේ දෙපැත්ත ගැනම පොඩ්ඩක් ඔයගලන්ට කතා කරන්න. ඉතින් කොහොම හරි මේ ප්‍රොපෝසල් එක අප්‍රූව් වුණොත් එහෙම ඉදිරියේදී ඔයගලන්ට මේක ගොඩක් ලොකු බෙනිෆිට් එකක් නම් වෙනවා. මොකද දැන් අතනදී අර ඔයාලට ගෙවා ගන්න තියෙන මුදල් සම්බන්ධ ගැටලුව ඇත්තටම निराකරණය වීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේක unlimited වුණොත් එහෙම ඔයගලන්ට ඕන තරම් වැඩ කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් දැන් එතකොට අපි කලින් කතා කරපු වීඩියෝ එක ගැන කතා කරොත් එහෙම එතනදී මම ඔයගලන්ට කිව්වා ඉදිරියේදී මේ අවුරුදු දෙකක් දක්වා තියෙන PSW එක මාස 6කට දක්වා අඩු කරන්නත් මේගොල්ලන්ගේ ප්‍රොපෝසල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට නිකන් මට හිතෙන කාරණාව නම් ඇත්තටම අර එතනින් අර ඩවුන්ග්‍රේඩ් වෙච්ච ෆීලින් එක මේගොල්ලෝ මෙතෙන්ට පොඩ්ඩක් උස්සලා දෙන්න වගේ අදහසක් තියෙන්නේ කියලා මට පෞද්ගලිකව හිතෙන දේ. එහෙම නැත්නම් මේගොල්ලෝ ඒකෙන් ඒ අදහස් දෙකෙන් මොකක් හරි එකක් ඉම්ප්ලිමන්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. එක්කෝ PSW එක අඩු කරන එක ඒගොල්ලෝ කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්සරහට මේක විතරක් කරගෙන යන්න පුළුවන්. ඉතින් එක දෙපැත්තක කාරණා දෙකක්. ඉතින් සමහර විට එයාලා මේ දෙකම කරන්න ඉඳ තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ PSW උත් අඩු කරලා ඊට පස්සේ එනයි ස්ටුඩන්ට් වැඩිපුර වැඩ කරන්න අවස්ථාවක් දෙන්නත් පුළුවන්. ඉතින් මේක ඒගොල්ලෝ කරන්න පුළුවන් දෙයක්. අපි දෙක හරියටම තීරණය කරන්න බෑ. අපි බලන්න ඕනේ මේක ඔයාලගේ පැත්තට කොහොමද වැදගත් වෙන්නේ මොන මොන කාරණා යටතේද කියලා. ඉතින් මෙතනදී මම කියවා ඔයගලන්ට මේක එකම කාසිය දෙපැත්තක් වගේ දෙයක් කියලා. මම ඔයගලන්ට දෙපැත්ත ගැනම පොඩ්ඩක් කියන්න. අපි හිතමු මෙන්න මේ විදිහට. මුලින්ම හිතමු ඔයාලට මේ unlimited වැඩ කරන්න හරි එමු නැත්නම් පැය 30ක කාලයක් වැඩ කරන්න හරි අවස්ථාව ලැබුණොත් මේකෙන් තියෙන බෙනිෆිට් එක මේක හරහා ඔයගොල්ලෝ මොකද්ද කරගන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී ගත්තොත් අපි උදාහරණයකට 30ත් පැත්තකින් තියෙන unlimited හම්බුණා කියලා හිතන්නකෝ. එතකොට ඔයගලන්ට තියෙන වාසිය තමයි ඔයාලට ස්ටඩීස් කරලා ඉතුරු හැම වෙලාවකම මුදල් උපයන්න පුළුවන්. මොනවා හරි රැකියාවක් කරන්න පුළුවන්. ඒක ස්කිල් ජොබ් එකක් වෙන්න පුළුවන්, අන් ස්කිල් ජොබ් එකක් වෙන්න පුළුවන්. ඕන විදිහකට ඔයගලන්ට මුළු වෙලාව ඉතුරු වෙලා තියෙන සේරගෙම උනත් වැඩ කරන්න පුළුවන්. වැඩ කරලා වැඩි මුදලක් උපයන්න පුළුවන්. හැබැයි මම මේ කියන්නේ ලීගල් වේ එකේ. ඉතින් ඕලට ඉල්ලීගල් කරන එක ගැන නේ මම මේ කතා කරන්නේ. දැන් ඕනතරම් වෙලාව හම්බෙලා තියෙන නිසා ඉල්ලීගල් කරන්න ඕනේ නැහැ නේ, ලීගලි කරන්න පුළුවන්.
ඉතින් ඒ දේ ඔයගලන්ට කරන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට අර තනියම ගිය කෙනෙක්ට වුණත් එයාට සර්වයිව් වෙන්න හැකියාවක් තියෙනවා. මේ දේම මම PSW අර කලින් කරපු වීඩියෝ එකට ඇතුළත් කරගත්තා. එතනදී ඔයගොල්ලෝ නිකන් හිතන්න මේගොල්ලෝ මාස 6 කාලයකට තමයි දීලා තියෙන්නේ කියලා. එතනදී ඔයගොල්ලෝ හිතන්න මේගොල්ලෝ මේ PSW විතරක් නෙමෙයි එතනදී ඩිපෙන්ඩන්ට් වීසා එකත් කට් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට දැන් හිතන්න මාස්ටර්ස් වගේ යන කෙනෙකුට එයාට 1 ඉයර් එකක් තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ කවුරුද්දක කෝස් එකක් තියෙන්නේ. ඉතින් එතනදී එයාට අර පැය 20 වැඩ කරලා හම් වෙන මුදලින් සර්වයිව් වෙන්න අමාරු නිසා මේ තියෙන කාරණාව ඒකට එකතු වෙනවා වගේ නිකන්. ඒ කියන්නේ මෙතනදී ඔන්න අන්ලිමිටඩ් හම්බුනොත් අර ඩිපෙන්ඩන්ට් නැතුව ආපු කෙනාට වැඩිපුර හම්බ කරලා එයාගේ මුදල් ටික අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. ඒක මම මේ මගේ අදහස ඔයගලන්ට කියන්නේ. ඔයගොල්ලෝ හිතලා බලන්න ඔයාලට කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් එහෙම දෙයක් වෙන්නත් පුළුවන් මේගොල්ලෝ අදහස් කරන්න ඉදිරියට කරන්න. ඉතින් මේකේ තව තව දේවල් තියෙනවා. ඉතින් ඔයාලට මේ මුදල් වලින් ගොඩක් දේවල් කරගන්න හැකියාව දෙනවා මේ පැත්තෙන් බලපුවහම. ඒ වගේම තමයි එක්ස්පීරියන්ස් එකක් ගොඩක් ඔයගලන්ට ඩෙවලොප් කරගන්න පුළුවන්. ඔයාලා විශේෂයෙන්ම ස්කිල් ජොබ් එකක් නම් කරන්නේ ඔයාලට පස්සේ අර ඔයාලගේ ඩිග්‍රී එකෙන් හරි මොන හරි ඔයගොල්ලෝ ලබා ගන්න ඉදින් පස්සේ ඔයාලට ඉක්මනින්ම ජොබ් එක කර යන්න මේ පැත්තෙත් වාසිය තියෙනවා. ස්කිල් පැත්තෙන් ඔයගොල්ලෝ කරලා තියෙනවා. එහෙම නැත්නම් නන් ස්කිල් කරත් ගැටලුවක් නැහැ. නමුත් ඔයගලන්ට UK එක්ස්පීරියන්ස් එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කීපයක් මේ පැත්තෙන් තියෙනවා. හැබැයි මේකේ අපි අනිත් පැත්ත ගත්තොත් කාසි අනිත් පැත්ත ගත්තොත් මෙතනත් ගැටලුවක් තියෙනවා. මොකද ගොඩක් අය මේකට විරුද්ධයි. අතරම මේක යුනිවර්සිටි වලින් ගොඩක් අය මේ කාරණාවට විරුද්ධලා තියෙනවා. ඒගොල්ලෝ ඉදිරිපත් කරන දේ තමයි අතරම මේ ස්ටුඩන්ට්ලාට මේ පැය 20 ලබා දීලා තියෙන අතරම ඒගොල්ලන්ට අර ටිකක් විතර යාළුවගේ මුදල් උපයගෙන අවශ්‍ය වැඩේ ආපු වැඩේ කරගන්න කියන කාරණාව වැඩිපුර ලබා දීලා තමයි. කියන්නේ එයාලා පැය 20ක් වැඩ කරලා විතර කාලේ එයාලට අධ්‍යාපනය වෙනුවෙන් කාලය යොමු කරන්න තමයි ඒගොල්ලෝ හදලා දීලා තියෙන්නේ. එතකොට පුළුවන් එයා ආපු කාරණාව ඒ කියන්නේ ඉගෙන ගන්න න්යාය. එතකොට මේ ඉගෙන ගන්න ආපු කාරණාව හරියට කරලා එයාට අවශ්‍ය කරන ඒ ප්‍රොජෙක්ට් මේ හැමදේම කරගෙන පාඩම් කරගන්න දේවල් එක්සෑම් වලට මේ ෆේස් කරන දේවල් මේවා නියමිත විදිහට කරගන්න එයාලට කාලය තියෙනවා. මේක අන්ලිමිටඩ් දුන්නොත් එහෙම සිද්ධ වෙන්නේ ඒගොල්ලෝ කියන විදිහට මේගොල්ලෝට වමනාව නැතු වෙනවා අධ්‍යාපනය පැත්තෙන් ඒ යොමු කරන්න ඕන කාලය හදාගන්න. එයාලා උපරිම උත්සාහ කරනවා එයාලගේ තියෙන මේ ෆයිනෑන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් එක නැත්තම් එයාලට අවශ්‍ය කරන මේ මුදල් සම්බන්ධ කාරණාවට වැඩිපුර පැත්තක් යොමු කරලා එයාලා වැඩිපුර ඒ පැත්තෙන් හම්බ කරන දේ විතරක් කරයි ආපු අධ්‍යාපන කටයුත්ත කරගන්නේ නැති වෙයි කියන ඒ තර්කය ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. ඉතින් මම ඒකයි කිව්වේ ඒකත් ඇත්ත. අනිවාර්යෙන් අපි දන්නවා ලංකාවේ අය දැන් මේ වෙනකොටත් පැය 20 තියෙන එක කොහොම හරි හොරෙන් හරි මෙතන කෑෂ් ඉන් හෑන්ඩ් එකක් ගහලා වැඩිපුර මුදලක් හොයාගන්න උත්සාහ කරන වෙලාවේ මේ විදිහට ෆ්‍රී එකක් දුන්නොත් අනිවාර්යෙන් කරන දේ තමයි ස්ටඩීස් පැත්තක තියලා උදේ ඉඳලා හවසනකම් හම්බ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා එහෙම ගැටලුවකුත් ඉතින් අපිට තියෙනවා. අපි බලමු මොකද්ද කරන්න කියලා කොහොම හරි මෙන්න මේකත් තියෙනවා. ඉතින් ඔය වගේ මම එක එක තව කාරණා ගොඩක් තියෙනවා මේ දෙපැත්ත ගැනම කතා කරන්න. මම නිකන් එකක් දෙකක් ඔයගලන්ට කිව්වේ ප්‍රධානම කාරණාව වෙන්නේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අධ්‍යාපනයේද ප්‍රමුඛ තැන දීලා කරගත්තේ නැත්නම් ඔයාලා ගිය වැඩෙත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට මේක ඩිග්‍රී එක හරි මොන හරි ඔයාලා ගිය දේ කරගන්න බැරුව ඊට පස්සේ ආපහු ලංකාවට ගොඩ බහින්න තමයි සිද්ධ වෙන්නේ. මොකද ඔයගොල්ලෝ දන්නවා දැන් ඉස්සරහට බැරි වෙලා හරි PSW එක මාස 6 කරොත් එම ඉතින් මාස 6යි හම්බ වෙන්නේ ඔයගොල්ලන්ට බැරි වෙලා හරි ඩිග්‍රී එක පාස් වුණොත් ජොබ් එකක් හොයාගන්න. ඒකත් නැති වුණොත් එහෙම මුකුත් නැහැ එන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ගැටලු ටිකකුත් තියෙනවා. අපි බලමු ඉස්සරහට මේ ප්‍රොපෝසල් එක සම්බන්ධයෙන් මොන වගේ තීරණයකට එළඹෙයිද කියලා. ඉතින් එහෙනම් ඔන්න දැන් ගැටලු දෙකක් අපිට තියෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් PSW සම්බන්ධ ප්‍රොපෝසල් එක එහෙන් යනවා. මේ පැත්තෙන් ඔන්න මේ අවර්ස් ගාන 30ක් හෝ අන්ලිමිටඩ් කරනවද නැද්ද කියන මේ කාරණාව සම්බන්ධයෙන් කතාවක් යනවා. ඉතින් එහෙනම් ඉදිරි වීඩියෝස් එකකදී ඔයගොල්ලන්ට මේ තොරතුරු ගැන අලුත් අප්ඩේට් එකක් දැනගන්න මම කලින් කෝරේ subscribe කරලා තියාගන්න. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරන්න අපි බලමු ඉදිරියට මේ පිළිබඳව මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. ඉතින් මේ දවස්වල UK එකේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. අලුත් අලුත් දේවල් සිද්ධ වෙනවා. එහෙට මෙහෙට හැල හැප්පීම් ගොඩයි. ඉතින් මේවා අතරින් ඔයගලන්ට හැමදේම මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා දිගින් දිගටම මේ වගේ. එහෙනම් අදට ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මතකතව channel එක subscribe කරන්න, video එක like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් නැවත video එකකින් හමු වෙමු අපි. හැමෝටම සුබ දවසක්.